ආයිබෝන් කියලා සිරුම් දනාම සදන පිළිගන්න පසීමිසි YouTube channel එකට. අද මොකලෙක් කතාන බලාපොරොත්තු වෙන්නේ අපි sound system එකක නිතරම භාවිතා කරන දෙයක් ගැන. ඒ තමයි light system ගැන. ඉතින් මේක ඇත්තටම අද light system ගැන කිව්වට light system ගැන තමයි light වර්ග ගැන. ඉතින් light අපි කරන functions වල මොනවද භාවිතා කරන light අපි සාමාන්‍යයෙන් band show එතකොට DJ වගේ දේවල් වලදී අපි භාවිතා කරන light වර්ග මොනවද කියලා ඒ light වර්ග කිහිපයක් ගැන අපි නිතරම භාවිතා කරන light වර්ග කිහිපයක් ගැන මම අද කතා කරන්න සූදානම් වුණා. ඉතින් ඇත්තටම මේක ඔයගලන්ට basic idea එකක් දෙන්නේ මේ video එකෙන් මොනවද අපි භාවිතා කරන light වර්ග ඒ මොනවද වෙන්නේ කියලා ඔයගලන්ට සරල දැනුමක් දෙන්න තමයි මම අද video එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් light ගැන ඔයගලන්ට මම වෙන මේ light වර්ග කොහොමද භාවිතා කරන්නේ DMX කරගන්න හැටි නිවැරදිව මේ ඉදිරියේ video අරන් එනවා. අද පොඩි සරල දැනුමක් දෙන්න හදන්නේ මොනවද මේ light වර්ග කියලා. මම හිතන ඇත්තටම මේකෙන් කාර්ය දැනුමක් ගන්න පුළුවන් වෙයි. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ sound setup එකට light එකක් add කරගන්න පුළුවන් වෙයි මේක බලලා ඒගොල්ලන්ට තෝරගන්න පුළුවන් වෙයි මොනවද ඒකට අවශ්‍ය කියලා. එහෙනම් ඉතින් අපි video එකට යමු. Sound system එකක් එකට සම්බන්ධ වෙලා එකට අපි සාමාන්‍ය කද ඇලිලා ඉන්න තව item එකක් තමයි light system එක කියලා කියන්නේ. ඉතින් light system එක අපි දැකලා තියෙනවා හුඟක් light වර්ග භාවිතා කරන. ඉතින් මම හිතුවා ඔයගලන්ට මේ light ගැන අදහසක් දෙන්න ඒ light වර්ග මොනවද කියලා. ඉතින් අපි නිතරම භාවිතා කරන light වර්ග කිහිපයක් ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් මම හිතනවා මේකෙන් ඔයගලන්ට idea එකක් ලැබෙයි මොනවද අපි භාවිතා කරන light වර්ග කියලා. ඒ light වර්ග අපි භාවිතා කරන්න ඕනි මොනවටද කියලා අපිට idea එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි එහෙනම් දැන් light වර්ග ගැන කතා කරමු. මුලින්ම කතාන්නේ මෙන්න මේ park and light ගැන. ඉතින් අපි සාමාන්‍යයෙන් නිතරම දකින දෙයක් තමයි park and කියලා කියන්නේ. ඉතින් මේ light අපිට indoor outdoor live show වලදී, ඒ වගේම indoor outdoor DJ වලදී අපිට මේ light දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ light ඒ වගේම තව ගොඩක් භාවිතා කරන්න ඒ අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ light එකෙන් අපිට පුළුවන් ඇත්තටම ඉතමත් අලංකාර මේ වර්ණ කිහිපයක් තියෙන මේ light වල අපිට අවශ්‍ය ඒවා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මම ඉස්සරහට කියන්නම් මේ ප්‍රෝග්‍රෑම් කරන උපකරණ ගැන. ඉතින් අපිට අපි යොදා ගන්න අවස්ථාවට ඉතමත් අලංකාර ආලෝකයක් මේ light system වලට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ light එක තැනකට තමයි focus වෙලා තියෙන්නේ. මේවා මොකොහෙට move වෙන්නේ නැහැ. මේවා එකම තැන එකම පැත්තකට තමයි එළිය දීලා තියෙන්නේ. ඉතින් මේවා අපිට විවිධ පැති වලට හරවලා අපිට අවශ්‍ය තැන් වලට ඒ ආලෝකය ලබා දීලා මේ light භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ light ලත් ඇත්තම විවිධ වර්ග වෙනවා. විවිධ ආකාරයේ light අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් මේවා අපිට ඒ bulb ගන්න අඩු සහ වැඩි ඒවා දැක් ගන්න පුළුවන්. ඉතින් අපිට අපේ අවස්ථාව යනුව අපිට මේ දේවල් වෙළඳපොළෙන් මිලදීගෙන අපිට අවශ්‍ය ආලෝක රටා මේ light හරහා ලබා ගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න එක තමයි මෙන්නේ beam light කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එහෙම නැත්නම් moving head කියලා මේව හඳුන්වනවා. ඉතින් මේවත් ඇත්තම ඉතමත් ටිකක් මිලෙන් අධිකයි මේ light සාපේක්ෂව මම කලින් කතා කරපු light වලට වඩා මිලෙන් අධික light එක. මොකද මේ light එක අපිට එක තැනක තිබ්බට මේක හැමතැනටම move කර කර එළි ලබා දෙනවා. ඒකයි moving head කියලා කියන්නේ මේකේ හිස කොටස විතරම එහෙට මෙහෙට චලනය වෙනවා, වටේට චලනය වෙනවා. ඒ වගේම දෙපැත්තට හැම විදිහටම මේ මේකේ හිස කොටස චලනය වෙනවා කියලා දැකලා තියෙන මේ light system. ඉතින් මේ light system අපිට විවිධ හැඩයන්ගෙන් දැක් ගන්න පුළුවන්. හැඩයන්ගෙන් කියන්නේ විවිධ වර්ග වලින් දැක් ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරය ඔයාලට පේනවද මම ඉදිරියට තියෙන මේ moving head light වටේටම සාමාන්‍යයෙන් පෙලක්ක ස්පයිඩර් ලයිට් කියලා කියනවා. ඉතින් ඒවත් අතරම මේ moving head වගේ හැමතැනටම කරගෙනවා. ඉතමත් අලංකාර වේ ආලෝක රටා මවනවා මේ light වලින්. මොකද මේ light system එකක් එක තැනකට ඒ සම්බන්ධ කරාම ඒ light system එක හැමතැනටම විහිදෙනවා. මේ ලයිට් වල ආලෝකය ගොඩක් දුරට අරන් යනවා. ඒ විදිහට ඊටමත් අලංකාරව ආලෝක රටා මේ ලයිට් වලින් නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කළා ඒ ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් අපි යොදාගන්නේ උත්සවයේ ඒ අවස්ථාව ඊටමත් අලංකාර කරගන්න පුළුවන් මේ වගේ ලයිට් සිස්ටම් එකක් භාවිතා කරලා. ඉතින් ඔයගලන්ට ඔයගලන්ගේ අවශ්‍යතාවය අනුව මේ විදිහට මේ විවිධ හැඩයන්ගින් යුත් ලයිට් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලෝ යොදාගන්නේ මොන අවස්ථාව නෝද ඒක ඔයගොල්ලෝ කැමැත්ත මොකද්ද කියලා ඒ වගේම ඔයගලන්ට හිතනනම් මේ ලයිට් එක හොඳයි කියලා ඔයගලන්ට ඒ විදිහට අවශ්‍ය විදිහට මේ moving head light ඔයගලන්ට වර්ග කිහිපයක්ම දින වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ විවිධ වර්ණ රටා මවනවා. මම කලින් ඔයගොල්ලෝ කැමැත්තට ඔයගලන්ට මේ දේ හොඳයි කියලා හිතන විදිහට මේ ලයිට් ඔයගලන්ට වෙළඳපොළෙන් මිලදී අරගෙන ඔයගොල්ලෝ ලයිට් සිස්ටම් එකට එකතු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලයිට් වලත් ඔයගලන්ට අවශ්‍ය විදිහට ඒ ලයිට් මික්සර්ස් භාවිතා කරලා ඔයගලන්ට අවශ්‍ය ආලෝක රටා මවාගෙන
ඒ දේවල් කොයි අවස්ථාවේ කොතනද මේ ආලෝකය එන්න ඕනි මේ ආලෝකය කොහෙටද විහිදෙන්න ඕනි කියලා මේ කොහෙටද හැරෙන්න ඕනි කියලා ඒ දේ හැමදේම ඔයගලන්ට ඒ ප්‍රෝග්‍රෑම් කරලා ඔයගලන්ට ඒ වැඩ ටික කරගන්න පුළුවන් දැන් ඉතින් ඔයගලන්ට රූපකින් පේනව ඇති මෙනි වගේ ලයිට් එක ඉතින් ඇත්තටම මේවා සාමාන්‍යයෙන් හඳුන්වනවා ෆ්ලඩ් ලයිට්ස් කියලා ඉතින් මේ ලයිට් එක භාවිතා කරනවා ගොඩක් ලොකු ඉඩක ආලෝකයක් ලබා දෙන අපි සාමාන්‍යයෙන් නිවෙස්වල භාවිතා කරන අපි මොකට හරි උත්සවස්ථාවකදී භාවිතා කරන ෆ්ලෑෂර්ස් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි භාවිතා කරන ෆ්ලෑෂර්ස් වගේ තියෙනවා. ඉතින් අන්නේ වගේ ෆ්ලෑෂර් එකකින් කරන්නේ ලොකු ඉඩක් ලොකු ඉඩකට එළිය ලබා දෙනවා. ෆ්ලෑෂර් එකකින් කරන්නේ ලොකු ඉඩකට එළිය ලබා දෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ස්ටේජ් එක හරි යම්කිසි හෝල් එක හරි ලොකු ඉඩකට එළිය ලබා දෙන්න ලොකු ඒරියා එකක් කවර් කරන්න මෙන්න මේ වගේ ෆ්ලඩ් ලයිට් යොදා ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මේ ෆ්ලඩ් ලයිට් වල ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. ඉතින් මේ පේන ලයිට් එක අපි සාමාන්‍යයෙන් මේක කියන ප්‍රොෆයිල් ලයිට්ස් කියලා. ඉතින් හුඟක් දුරට මේක භාවිතා කරන්නේ යම්කිසි දෙයක් වෙන් කළා ඒකට ආලෝකය ලබා දීලා පේන. උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු මැද ස්ටේජ් එකේ ඉන්නවා නම් සිං කරන කෙනෙක් එයාට විතරක් වෙනම ගහලා එයාව වෙන් කළා පේන. එහෙම නැත්නම් මියුසික් ඉක්විප්මන්ට් එකක් තියෙනවා නම් ඒ ඉක්විප්මන්ට් එක වෙනම කලකල පේනන්න ඕන අපිට පුළුවන් මේ වගේ ලයිට් ඇප් භාවිතා කරන්න. ඉතින් වර්තමානයේ මේ මූවින් හෙඩ් ගොඩක් භාවිතා කරන ප්‍රොෆයිල් ලයිට් විදිහට ඔයගොල්ලෝ දැකලා ඇති ස්ටේජ් වල වෙන වෙනම යම්කිසි ස්ථානයකට ආලෝකය ලබා දෙන්න ඕන නම් ඒක ඉන්න ආටිස්ට් කෙනෙකුට හරි එහෙම නැත්නම් ඒක දින ඉක්විප්මන්ට් එක නම් යම්කිසි දෙයක් වෙන් කළ පේනන්න ඕන නම් මේ වගේ ලයිට් එකක් අපි භාවිතා කරනවා. ඉතින් ඊළඟට මම කතා කරන්නේ මෙන්න ලේසර් ලයිට් එක. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ලේසර්යක් කිව්වහම ගොඩක් දුරට වදින ලයිට් එකක් ලේසර් එකක් කියන්නේ. ඉතින් මේ ලේසර් ලයිට් වලත් අපිට ගොඩක් වර්ග දැක් ගන්න පුළුවන්. ඉතින් මේ ලේසර් ලයිට් වලත් ඉතාමත් අලංකාර ලයිට් අපිට වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. අපි භාවිතා කරන ලයිට් සිස්ටම් එක ලේසර් ලයිට් එකක් වගේ දෙයක් එකතු කරගත්තාම ඒ ලේසර් ලයිට් එකිනුත් ඉතාමත් අලංකාරව ආලෝක රටාමවල හැමදැනම ආලෝකයේ විහිදෙන විදිහට ලේසර් ලයිට් අපිට භාවිතා කරන්න පුළුවන්. මේවත් අපිට අපි ගාව තියෙන මේ ලයිට් මික්සර් භාවිතා කරලා ප්‍රෝග්‍රෑම් කරගෙන වැඩ කටයුතු අපිට අවශ්‍ය විදිහට ඒ ආලෝක රට කොහෙටද යන්න ඕනි ඒවා අපිට ඕන විදිහට හදාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනද මෙන්න වගේ බාර් ලයිට් හුඟක් භාවිතා කරන්නේ DJ වලට භාවිතා කරන මගේ බාර් ලයිට්. ඉතින් මේකත් ඇත්තටම හොඳ ලයිට් එකක්. අපි සාමාන්‍යයෙන් මේ බාර් ලයිට් කියලා කියනවා බාර් එකක් වගේ තියෙන නිසා මේකෙන් ඇත්තටම කණුවක් වගේ ඔයගොල්ලන්ට පැත්තකින් සම්බන්ධ කරලා පැති පැති වලින් ඔයගොල්ලන්ට හිලට වුණත් ඔයගොල්ලන්ට කැමති සම්බන්ධ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ලයිට් සම්බන්ධ කරන ස්ටෑන්ඩ් එකක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒ ස්ටෑන්ඩ් එකේ පැති වලින් මේ වගේ මේ බාර් එකක් සම්බන්ධ කරලා ඉතාමත් අලංකාරව ඒ ආලෝක රටාවන් මවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේවත් ඇත්තටම ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඉතින් යගේම දැන් මම මේ පේන රූපෙත් තියෙන ලයිට් එක ඉතාමත් අලංකාර ලයිට් එක. මේ ලයිට් එකත් ඔයගොල්ලන්ට ඉතාමත් අලංකාර ආලෝක රටා මවා ගැනීම හැකියාවක් තියෙන ලයිට් එක. මේ ලයිට් එකෙන් ඇත්තටම ගොඩාක් පරතරයකට විහිදලා යනවා මේකේ තියෙන ලයිට් එක. ඉතාමත් අලංකාර ආලෝක රටා මවනවා මේ ලයිට් එකෙන්. පුළුල් මම කලින් කිව්වාගේ පුළුල් පරතරයකට විහිදලා ගිහිල්ලා ඉතාමත් අලංකාර ආලෝකයක් මේ ලයිට් එකෙන් නිර්මාණය කරනවා. මේ ලයිට්ත් ඔයගලන්ට අවශ්‍ය දේ ප්‍රෝග්‍රෑම් කරන් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ වගේ ලයිට් වර්ක් කිහිපයක් තියෙන අපිට ගොඩක් මේ වගේ ලයිට් න අපිට DJ ප්ලේස් ලා භාවිතා කරන දැක් ගන්න පුළුවන්. ලයිව් ෂෝ වලට හුඟක් දුරට භාවිතා කරන්නේ අර පාක් ඇන් මූවින් හෙඩ් වගේ ලයිට් තමයි. ඉතින් ඒ වගේ මේ ලයිට් භාවිතා කරනවා මොකද DJ ප්ලේස් ලා. මොකද ඒගොල්ලන්ගේ ෆන්ක්ෂන් එක ඒකල අලංකාර කරගන්න ඉතමත් අලංකාර ආලෝක රටා ඒකල හදා ගන්නවා. ඒකට අවශ්‍ය විදිහට ඇත්තම DJ ෆන්ක්ෂන් එක හුඟක් වර්ණවත් වෙන්නේ ලයිට්ස් වලින්. ඉතින් හින්දා ඒ කට්ටිය විවිධ වර්ගවල ලයිට් භාවිතා කරලා ඒකලංගේ ෆන්ක්ෂන් එකේ තියෙන ක්වොලිටි එක වැඩි කර ගන්නවා. ඒ වගේම අපිට ලයිට් සමග භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ ෆොග් මැෂින් එක. අපි සාමාන්‍යයෙන් මේක හඳුන්වන ස්මෝකර් කියලා භාවිතා කරනවා. මේ මැෂින් එකේ ඔයගලන්ට ඒ ලයිට්ස් වල ලයිට් වලට එළියට ඒ දුම් ලබා දීලා ඉතමත් අලංකාර පසුබිමක් ඇති නිර්මාණය වෙනවා. ඉතින් දැන් ඉස්සෙල්ලා ආවේ මෙන්න මේ ආකාරයේ දුම් විතරක් එලියට එන මැෂින්. නමුත් වර්තමානයේ දුම් එකක් සමග මෙන්න ආකාරයේ ලයිට් සම්බන්ධ කරලා තියෙන මැෂිනුත් වර්තමානයේ වෙළඳපොළේ ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ලයිට් එක ඇත්තටම ලස්සනයි. මොකද දුම් පිටවනත් එක්කම එතනින්ම ලයිට් එක දුනහම ගොඩක් අලංකාරව ඒක අපිට පේනවා. ඉතින් මේ විදිහට අපිට මේ වගේ අලුත් ඒ ෆොග් මැෂින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙන වෙළඳපොළේ. ඒ වගේම අපේ ලයිට් සිස්ටම් එකක් අලංකාර කරගන්න එහෙම නැත්නම් ඒ ෆන්ක්ෂන් එකක් ලස්සන කරගන්න තවත් භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි ස්නෝ මැෂින් එක. එහෙම නැත්නම් හිම විදින මැෂින් එක. ඉතින් හිම විදින මැෂින් එකකින් අපිට පුළුවන් ඒ ලයිට් සිස්ටම් මේ ස්මෝක වගේ දේවල් වලට හිම වගේ දෙයක් සම්බන්ධ කරලා ඒකේ තියෙන ඒ
කොලිටි එක ඉවන්ෂන් එකේ තියෙන කොලිටි එක වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට ලයිට් සිස්ටම් එකක් එක භාවිත කරන්න පුළුවන් දේවල් තමයි ෆයර් මැෂින් කියන්නේ. එතන මොකද දැකලාදී ෆයර් මැෂින් කියන්නේ මොනවද කියලා මේ ෆයර් මැෂින් වලින් ඕගලන්ට පුළුවන් ඒ ෆන්ක්ෂන් එක අතරතුර ඒ ගිනිදැල් වගේ දේවල් ඉතමත් අලංකාරව උඩට දීලා ඒ ලස්සනව ඒ ෆන්ක්ෂන් එකේ අලංකාරය වැඩි කරන්න. ඉතින් ඒ වගේ තැනකදී ඒ අවස්ථාවේ තියෙන අලංකාර බව තව තවත් වැඩි කරන්න පුළුවන් මේ ෆයර් මැෂින් භාවිත කරලා. ඉතින් මේ තියෙන ලයිට් මික්ස් එක මේ ලයිට් මික්ස් එකෙන් තමයි අපි භාවිත කරන ලයිට් සිස්ටම් එකේ තියෙන ලයිට් අපිට ඕන විදිහට ඒ ආලෝකයෙන් යොදාගෙන අපිට අවශ්‍ය විදිහට ඒ ආලෝකයන් ඒ විවිධ පාට මිශ්‍ර කරගෙන ඒ ලයිට් වල විවිධ පාට අපිට ඕන විදිහට මිශ්‍ර කරගෙන අපිට අවශ්‍ය විදිහට ඒ ආලෝකයන් එළියට ලබා දීලා ඒ අවස්ථාව ආලෝකවත් කර ගැනීමට අපිට උදව් වෙන්නේ මෙන්න මේ ලයිට් මික්සර් එක. ගෙලින්ම ගුවොත් අපිට ඕන විදිහට වැඩ කරන කෙනෙක් තමයි මෙයා. ඉතින් අපිට ඕන විදිහට අපි ගාවතින් ලයිට් ටික හසුරවන්න මේ ලයිට් මික්සර් එක අපිට උදව් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හුඟක් අය මේ ලයිට් මික්සර් එකක් භාවිත කරනවා ලයිට් ලොකු සෙටප් එකක් භාවිත කරද්දි. ඉතින් ඒ විදිහට තමයි අපිට මේ ලයිට් මික්සර් එකක් භාවිත කරන්න පුළුවන් අපි සම්බන්ධක ලයිට් එක. ඉතින් මම ඉදිරියේදී මේවා හරියටම කොහොම සම්බන්ධ කරන්න කියලා මේ ලයිට් කොහොම සම්බන්ධ කරන්නේ මේ ලයිට් වල තියෙන ඔප්ෂන් මොනවද කියලා හැමදේම ඉස්සරහට ඔයාලට අරන් එනවා වීඩියෝ වලින්. ඉතින් මම හිතනවා ඔයාලට මේකෙන් අයිඩියාවක් එන්නේ නැති මොනවද ඔයාලට භාවිත කරන්න බල ලයිට් ඔයාලා කරන දේ අනුව ඔයාලට අවශ්‍ය ලයිට් මොනවද කියලා ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති. හොඳින් මම හිතනවා අද මම කරපු වීඩියෝ වල දරගන්න නැති මොනවද අපි නිතරම භාවිත කරන ලයිට් වර්ග කියලා කාට කළොත් තියෙන අනිවාර්ය කමෙන්ෂන් එකෙන් දාන්න මගෙන් විදුව ලබා දෙන්න. ඒක මතක් කරනවා YouTube channel එකේ තමයි subscribe කරන්න දැන් මම subscribe කරන්න. ඒක මතක් කරනවා බෙල් එකක් click කරන්න. බෙල් එක click කරගමන් මලකට එකක් දාපු ගමන් ඒක notification බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි නැතු වෙනවා.